අනුහස් සමාන්දී ආදර කතාව පටන් ගන්නකෝ. ඉතින් මෙන්න මේ අදහස තමයි දක්වලා තියෙන දෙවෙනිම කතාවේ සීසන් 2 එකට. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු අනුහස් සමාදී ඉක්මන්ට යාළු වෙනවද කියන කතාවත් එක්ක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් ඔයා හැමෝම තියන්නට තමයි කැමැත්තක් තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් ඔයා හැමෝම තියන්නට කැමැත්තක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවකුත් තියාගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් ඔයා හැමෝම තියෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්න ලබන්නේ. ඉතින් කොහොම වුණත් අපිට මේ වෙලාවේ මෙන්න මේ වගේ කාරණාවකට අනිවාර්යයෙන්ම අත තියන්න සිද්ධ වෙනවා. අනුහස් සමාදි මේ දෙන්නට එකතු වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේ රණජීවගේ පුතා. ඉතින් කොහොම වුණත් සමාදිට ඕනි කරන්නේ නැහැ රණජීවගේ පුතත් එක්ක සෙට් වෙලා ඉන්න. හැබැයි ඒ වුණාට තමන්ගේ තාත්තගේ විස්තර දැනගන්න අන් කිසි විදියක් නැහැ. ඉතින් ඒ නිසා තමයි පහුගිය දවස්වල අනුහස් වුණත් සමාධියට කිව්වේ මේකනම් ලොකු කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඒ තැන්ටම මේ වෙලාවේපත් වෙලායි තියෙන්නේ. රණජීවගේ පුතා ශහන් ඉන්නව නේද? එයා කසාදටත් සෝදානම් වෙමින් ඉන්නව කියලයි මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්කමකටත් තියෙන්නේ කියන කතාව. අපිට මේ වෙලාවේදී සිහිපත් කිරීමටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මේ වෙලාවේදී සිහිපත් කිරීමටත් බලාපොරොත්තු රැසක්ම එකතු කරගෙන තියාගත්තේ කියන කතාව මම මේ වෙලාවේ මතක් කරනවා. කොහොම වුණත් මේ වෙලාවේ තව දෙයක් ගැන අපිට මේ විදියටම සිහිපත් කිරීමේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන කතාව මතක් කළ යුතුව තියෙනවා. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් අපිට මෙන්න මේ වගේ කතාවකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ තමයි ඇත්තටම කියනවා නම් ඉදිරියේදී සමාධි අනිවාර්යෙන් රණජීවගේ පුතත් එක්ක තරහ විය යුතුයි. නැත්තම් කසාද බඳින්න වෙනවනේ. ඉතින් කොහොම වුණත් සමාධි අවසානයේ දැම විවාහ වෙන්න බෑ කියලා කියද්දී රණජීවගේ පුතා රණ්ඩු වෙද්දී ඒකම හේතුවක් කරගෙන සමාධි තරහ වෙන්න ඉඩකඩක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා අනුහස් එක්ක සම්බන්ධකමක් පටන් ගන්න වෙන්නේ නැහැ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කිරීමේ හැකියාවක් තියෙනවා කියන දේ ගැන තමයි මතක් කළ යුත්තේ.